කතා කරන්නේ යූනියලි රණිත. අපේ සංගම දැන් ඉඳන් රට පුරා වැඩවර්ජනයක්. ඒ මොකද අනත? මේ මට අද තිබ්බා. මේ රාජ සේවට අද තිබ්බා. ස්විටි ස්විටි ඔයා කොහෙද ඩාලි? කම්මියා වගේ මිල්ක් එක රෙඩි. ඕ මට කතා කරාද? මට ගෙදරට කියන්නේ ස්විටි කියලා. මම ඉතින් මට කතා කරා කියලා. ස්විටිගේ බල්ලට? අයියෝ බල්ලනද මං ඉතින් මට කියලානේ. මෙන්න මේ දෙන්න කොට. අයි. ආ ඒකනේ. දැන් අපිට කියන්න මේ කවුද දැන් ඔය රඟපෑම කරන්න මේ ගැන්නුවේ? ම අම්මා. අම්මා. බොයාගේ එක පාරට එන. කැවුලේ මම චන්දිත් රඟපෑම. කවුද මගේ දස්ස කිරෝගේ? මේ හිරු සුපර් හීරෝ තරංගේ ඉන්න දඟම ළමයි දෙන්න කිව්වොත් වැරදි නෑ. එහෙමද? මාස දෙකයි. හරි දැන් චුට්ටක්වත් බයක් නැද්ද අපේ මේ විනිශ්ච මණ්ඩලයේ ඉස්සරහා කියලා රඟපාන්න? නෝ චිප් චිප් මූට වෙනතනක් නැද්ද ඉන්න මේ වටින පුටු චලා කරන්නේ. ස්විටි ස්විටි ඔයා කොහෙද ඩාලි? කම්මියා වගේ මිල්ක් එක රෙඩි. Oh my god! ඔයා බිමද? වොෂ් කරලා තිබ්බ විතරයි. බිමට පැනලා. නෝටියා. නෑදුවේ. මමයි ඔකව බිමින් තිබ්බේ. මේ වටින පුටු ජලා කලනවා නොවේ. ඕ නැති වැඩමයි කරන්නේ. කොච්චරවත් කියලා තියෙනවනේ. ගෙයි හැමතැනම ඇවිදින් නැතුව කාමරයට වෙලා ඉන්න කියලා. ඒ කහට ඩිංගක් ඉල්ල ගන්න කියලා යාවේ. ඉන්න ස්විටිගේ කීටික පොල බලමු. මේ උටි මින්දාපු කීටික බොන්න ස්විටි. නැත්තන් ඔයා වීක් වෙන්නේ ඩාලි. අනේ දුවේ. ඔයාට මට වඩා ඔය බලු තඩිය ලොකු නා නේද? බලු තඩිය දන්නවා ස්විටි වටිනාකම. මම ස්විටුව ගත්තේ සන්දිලා දැන් සිටි බඩේ පෙට්ටව පහක් ඉන්නවා. මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා පපිස වෙලල පුරේ කනවා. එකරක් ඉල්ලන්නේ 20,000 වලට. ඕ 1 lakh සල්ලි හමුනම යාළුවන්ට හොඳට ෂොපින් කරන්න පුළුවා. I'm so happy. අනේ ඇසිටුව කෙන්දරි ගන්න. ඔට මාරුද? ඉන්න මං කිකමන්ට ඩොට් එක නැට්ට කෝල් කරන්න. අනේ දුවේ ඔයා පුංචි කාලේ ලෙඩ වුණාම මම දොස්තරලා ගාවට දුවේ. ඔහොම මමයි. වව් හවු ස්වීට්. මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා පපිස්සව දැක්කම පිස්සු වටේ. මේ මට ඔය කාමර ඕන. ගරාජ් එකට යන්න. අනේ ඇයි දුවේ මට මෙහෙම කරන්නේ? ඉන්න ස්විටි අපි මුලින්ම වාගේ බබාලව තියලිමු. නිකන් ඉන්න ස්විට් අම්මේ. අනේ උනම කුබාලු තටි මගේ දුවට කලදලයක් වගේ. දුවේ මගේ අම්මටත් වඩා උඹට සලකුවා. ඒ උකරපු මට මෙහෙම කරේ. උඹ ගැන මං පස්සේ බලා ගන්නම්. පව් මගේ අයිසක අම්මා. අම්මේ යම මේ වැටිලා. ඔයා කෑ ගහන සද්දට දුවන් එද්දි මාවල ඉස්සල වැටුණා. අනේ දෙවියනේ මගේ දරුවව ආරක්ෂා කරන්න. ඔයාට බුදුසරණයි. අම්මේ කතා කරන්නකෝ අම්මේ. අනේ යම්මේ අම්මා මාව දාලා ගියේ. අනේ දෙවියනේ මම්මගේ වැරදි අදා ගන්න යද්දි මගෙන් අම්මා උතුව ගත්තේ. දැන් කඩේ හතරයි. හසර්.
අපිට වැරදීමක් කළාද මේ අබිරු රණිත කියලා ඒගොල්ලෝ මේ මේ පිරිමිලමයි දෙන්නේ හා එතකොට දැන් ඔය දැන් කාලි ස්කෝලේ යන ස්කෝලේ ළමයින්ට ඔයගේ පිරිමි ළමයින්ට කොණ්ඩේ වවන්න දෙනවද නෑ අලුත් කොණ්ඩේ අපෝ එපා එම්ම කොහොමද නැත මං කොහොමද දැනගන්නේ මේ ඔයගේ කෝ අපි දන්නේ නැහැ නේද එතකොට අලවල තියන්නේ එතකොට අරයගේ කොණ්ඩේ ආ ඒක ගලවන්න දුන්නා නේ හයි මගේ අලවල තියන්නේ දවාව දෙකල නැහැ ඔහම කොණ්ඩ සිදුවෙයි. අයි දැන් වතේරේ නැද්ද දැන් එක වගේ. නෑ බඩේ ස්ටයිල් එකෙන් කියන්න පුළා. බඩ අපිට පේන. නෑ ගලවන්න බගල. ඉපයි ගලවන්න. නෑ හරි බඩ දිනවනේ. දැන් අපි රංගපෑම ගැන කතා කරමු. ඔව්. ඇත්තටම ඉතින් ඔය වයසත් එක්ක ගත්තාම මේ එක විදියට කතාව ගලාගෙන යන විදියට ඉතින් අල්ලගෙන ගියා. ඉතින් ආතම්මේ නේද? ආතම්මා. හොඳයි. අපි hina වුණා. ඒ වගේම ඕගොල්ලෝ මේ ඒ චරිත හොඳට පුහුණු වෙලා තිබ්බා. ඒගොල්ලන්ගේ ඒ රංගපෑම තුළ අපි දැක්කා වෙනසක්. ඒ කියන්නේ මේ විහිළු සහ සීරියස් ඔය දෙකම කරන්න පුළුවන් ගතියක් දැක්කා. දැන් අපි ගිය සැරෙත් අපිට දැනුණා එක්කෙනෙක් තියාගෙන එක්කෙනෙක් කරිම් කොහම ඕගොල්ලෝ කව නෑ අපි දෙන්නම ඉන්න ඕනි කියලා. නේද? දැන් ඇත්තම කියනවා නම් මොකද කරන්නේ? දෙන්නම ඉන්න ඕනේද? එන්නම ඉන්න ඕනේ මොකද අපිටත් ඇහෙන්න කිව්වා මොකද දෙන්නම ඉන්න ඕනේ එහෙනම් ඉතින් ඉන්නකෝ නේද ඕමින්නේ මග කොලේ නිවුන් සොයුරන් රංගනයේ මැනවින් විදා පෙන්වමින් ජයග්‍රහණයට ඉහලින් දිනාගත්තා. මට ආරංචියක්කා මොනා රිල්ලනා කියලා ධර්මතත් ගෙනල්ලා තියෙනවා. මෙතන ඇතුළටත් ගෙනල්ලා තියෙන හිරු එක ස්ටෝරි එකට. මොකද කියන්නේ කෝ ඒ? කාලක. ආ? රිමෝට් කාර් එක. රිමෝට් කාර් එක.